ජනතාව රවටන ලොක්ඩවුන් හරහා කොවිඩ් පාලනය කරන්න බෑ. ආණ්ඩුවෙන් ඔබේ ජීවිත ආරක්ෂාවේයි අපේක්ෂාවෙන් ඉන්න එපා. මොකද මේ ආණ්ඩුව කොවිඩ් වලින් ජීවත් වෙන ආණ්ඩුවක් වෙලා තියෙනවා. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වෙන්නේ ආණ්ඩුව කරන්නා වූ ක්‍රියාදාමයක් නිසා. කෘතිම ක්‍රියාදාමයක් නිසා. දැන් අගෝස්තු 22 වෙනිදා අගෝස්තු 20 වෙනිදා ලංකාවේ PCR පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 28000ක් විතර කරා. නමුත් ඊයේ දවසේ PCR පරීක්ෂණ කරන්න 9957යි. කොච්චර ප්‍රමාණයක් අඩු කරලාද කියන කාරණේ හරි පැහැදිලි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නේ 3445යි. දැන් මේ දෙකේ එකතුව ගත්තම 13402යි. ඉතින් මේක මේ සමාජ අඩුවීමක් නෙමෙයි કૃතිම අඩු කිරීම. ජනාධිපතිතුමා අපි දැක්ක GMO එකට බස් රථයක් නිකන් දෙනවා. එතකොට සංගම් වලට නිකන් බස් දුන්න ජනාධිපතිට බැරි වුණා PCR රසායනාගාර සේවාව හදන්න බස් රථ 10ක් දෙන්න. හැබැයි අපි මේක ලිව්වා ජාත්‍යන්තරේ. අද වෙනකොට ටාටා සමාගම සම්පූර්ණයෙන්ම උපකරණ පද්ධතිය සවි කරපු ලෝකයේ පිළිගත් නවීන යන්ත්‍ර තියෙන පැය එකමාරකින් PCR පරීක්ෂණයක් දෙන්න පුළුවන් රසායනාගාර විදියට බස් රථ 5ක් දෙන්න පරිත්‍යාග කරන්න ලෑස්ති වෙලායි. එතකොට මේ ජංගම රසායනාගාර 5 ගන්නෙ නැත්තේ ඇයි? ඒකට හේතුව තමයි මේ ජංගම රසායනාගාර ආවොත් ඒකේ තියෙන අලුත් PCR ක්‍රමයක්. ඒ PCR ක්‍රමය අනුව අපිට පුළුවන් පැයකමාරකින් වාර්තා දෙන්න. ඇයි මේකට ඉඩ දෙන්නේ නැත්තේ? ඉඩ දෙන්නේ නැත්තේ මේ මාෆියාවට ඇතුල් වෙලා ඉන්න අයගේ ප්‍රතික්‍රියක විකිණීම උපකරණ විකිණීමේ ක්‍රියාවලියට ඒකෙන් බාධාවක් වෙනවා. ඒ විකුණලා ගන්න කොමිස් එකට ඒකෙන් බාධාවක් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.